සුදානම් වෙන්නේ මේ තවත් බොහොම ආදරණීය දැනකට දැනන කලාව ගැන මතක් කළා වගේම මනුෂ්‍යත්වය සදාචාරය සහ ඒ මනුෂ්‍ය ගුණාංගත් එක්ක අපි වර්ධනය වෙනවා කියන කාරණාව බොහොම වෙනස් විදිහකට අපේ ජීවිතවලට එකතු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියනවා මේ කෙනෙක් දෙයක් හොඳින් කියනවා නම් ඒක අපි අහන්න කැමතියි. ඒ වගේම අපේ හිතට සංවේදීව දැනෙන්න කැමතියි. අපි හැමෝම සංවේදී මිනිස්සුනේ. ඒ හැමදේමත් එක්ක නිර්මාණය වුණු වීඩියෝ පටයක් තියෙනවා. මේක සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනෙක්ට දැනගන්න පුළුවන්කම ලැබුණ දෙයක්. ඒ නිසා මේ අපිට හිතුණා ඒක බැලුවත් හොඳයි කියලා. බලලා ටිකක් කතා කරමුද? අපි බලලා එන්නම් ඒක. ගාන ගියද? එකසිය විස්සයි. නිමල්ලයි මට මේ රුපියල් 1000 අමාරු කරලා ඕනේ. අර සපත්තු මාන කොල්ලට අද කීයක් හරි වැඩිපුර දෙන්න ඕනේ. වෙසක් කූටියක් ගන්න. හැබැයි පොඩි කොල්ලව තවත් දෙක තුනක ඉඳලා දැක්කේ නැන්නේ. ඔය මහ මිනිහා එකත් එකටම කොල්ලව වැඩකාරකමට දීලා හල්ලි අරන් ඇති. කොලාමයා හරි 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 මට හිතා ගන්න පුළුවන්. හිතප්පපු වෙන්නේ නැති මිනිස්සු. ආ ආ ආ
අයගේ යහපත වෙනුවෙන් ක්‍රියාකොට තමන් ලබන සතුට මෙලොව ඇති උතුම්ම සතුටයි. මෑන්ස් ලංකා මනුසත්කමේ වෙසක් සිතුවිල්ල. හොඳයි, අපි සංවේදී කරා කියලා මනුෂ්‍යත්වයෙන් බොහෝ දේවල් දායාද කරන මිනිස්සු විදිහට අපිට පුළුවන්කමක් තියෙනවානේ. ඒක හොඳට හිතට හදවතට දැනෙන විදිහට මේ නිර්මාණයත් එක්ක ඔබටත් යමක් දැනෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ වෙසක් සමයත් එක්ක මේක අපිට මාධ්‍ය තුල දකින්න ලැබුණු රූපරාමු පෙළක් බවට පත් වෙනවා. අපි මේ වගේ නිර්මාණයක් ඇයි කරන්න හිතුනේ කියලා මේකට මූලිකත්වය දුන්නු අයත් එක්ක ටිකක් කතා කරන්න හිතුවා. ඒ වෙනුවෙන් අපි මේ වෙලාවේදී බොහොම ආදරයෙන් දුරකථන ඇමතුමක් රැගෙන කතා කළා. මෙන්න මේ කෙනත් එක්ක කතා කරන්නයි සූදානම් වෙන්නේ. මෑන් ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සාමාන්‍ය අධිකාරි රංජන් ලියනගේ මැතිතුමයි ඉන්නවා අපිත් එක්ක. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. අපි කැමතියි ඔබතුමගෙන් දැනගන්න මේ වගේ බොහොම සංවේදී හිතට දැනෙන දෙයක් කරන්න ඇයි ආයතනක් විදිහට ඔබතුමාල හිතුවේ කියලා දැනගන්න. ඇත්තටම අපි මේක විපත් සිදුලකට තමයි මේ මුලින්ම කල්පනා කරේ. ඇත්තම ඉසක් සිතුල්ල කරන තමයි මේ මනුෂ්‍යත්කම සිතුවිල්ල කියලා පටන් ගත්තේ. ඉතින් අපිට හිතුණා දැන් මනුෂ්‍යකම කියන එක සැහැන්න මිනිසුන්ගේ ඈත් වෙලා තියෙන ඉඳන් මේ වගේ දෙයක් කරත් හොඳයි කියලා. ඇත්තට වාණිජමය පැත්තෙන් නැතුව මනුෂ්‍යකම පැත්තෙන් බැලලා තමයි මේ වගේ වීඩියෝ එකක් අපි කරන්න හිතුවේ. කොහොමද ඔබතුමාට ලැබෙන ප්‍රතිචාර මේ වගේ දෙයක් සමාජගත කරාට පස්සේ? ඇත්තටම ඉතාම විශිෂ්ටයි. මම හිතනවා මේ ඒ කියන්නේ අපි බැලුවත් එම මිලියන 1.6ක් දැනට මේ වීඩියෝ එක බලලා තියෙනවා. ඒ වගේම අපි කියන ෂෙයාර් කරලා මිලියන 24,000 කෙනෙක් මේක ෂෙයාර් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිට හරිම සතුටුයි මේ වගේ දෙයක් කළා. මේ වගේ අපිට මේ ලැබෙන ප්‍රතිචාර ගැන ඉතාම සතුටුයි. ආයතනයක් හැටියට අපි ඉතාම සතුටු වෙනවා. වගේ ප්‍රතිචාරයක් මේ වගේ වීඩියෝ එකක් ලැබෙන එක විශේෂයි. මනුස්සකම කියන දේ කොච්චරක් දුරට මිනිස්සු අපට ගිහිල්ලාද කියන එක හොඳයි. අපිත් ප්‍රාර්ථනා කරනවා මෙවන් වැඩ කටයුතු රාශියක් කරන්නට, මනුෂ්‍යත්වයෙන් යුතු දේවල් කරන්නට හැකියාවක් ලැබෙන්නට කියන ප්‍රාර්ථනය අපි ආයතනයක් විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී කොහොමද බලාපොරොත්තු මෙවැනි මනුෂ්‍යත්වයෙන් පිරුණු වැඩ කටයුතු කරන්න කොයි විදිහේ සූදානම්ක්ද තියෙන ආයතනයක් විදිහට කියලත් අපි දැනගන්න කැමතියි. ඇත්තටම ඒ ආයතනයෙන් ලැබෙන සහාය මම විශේෂයෙන් අපේ සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සියලු විධායකයන්ගේ මම ස්තුතියක් කියන කරන්න මේ වගේ දෙයක් කරන්න වාණිජ පැත්තෙන් බලන්න නැතුව මේ වගේ දෙයක් කරන්න අපිට ඉඩදීම ගැන. ඉතින් ඉස්සරහටත් ඉතින් මේ අපේ ප්‍රතිචාරත් එක්ක අපි උනන්දු වෙනවා මේ වගේ දේවල් මිනිස්සුන්ට ලබා දෙන විශේෂයෙන්ම සටන් කරන්න ඕනේ මේ සුබෙන්ද කිතුල්ගත ඔහු තමයි අධ්‍යක්ෂය ඔබේ නම් කියලා. ඒ වගේ මේ නළුවන් සහ ඒ දරුවා ගියපංග පෑම ඉතාමත් විශිෂ්ට තැනක තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි තව දෙයක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. මෑන් ශ්‍රීලංකා සමාගම හැටියට මිනිස්සුන්ට යමක් දෙන්න මනුස්සකම ඉස්සරහට අරන් යන්න. ස්තුතිවන්ත වෙනවා අපි ඔබතුමාටත් අපිත් එක්ක මේ වෙලාවේ මේ පිළිබඳව කතා බහ කරන්න එකතු වුණාට. රංජන් ලියනගේ මහත්මයා මෑන් ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම ප්‍රචාර කරන්න අපි සුදුසුකම් ලැබුණා. හොඳයි.